හැම දිනාම පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු
සම්මා සම්බුද්දස්ස යෝ සීල වාසීල වන්තේසු දදාති ධානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අබිසද්දහං කම්ම පලං උලාරං තං වේදානං විපුල පලන්ති බ්‍රූමීති. ශ්‍රීමත් අති ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා, අනුනායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන කොට ඇති ලංකාවාසී ලෝකවාසී ගරුතර පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. මාවනැල්ල පල්පාත ගිලන් විවේක බෞද්ධ රෝහලේ දම්සිසිල යුටේප් රූපවාහිනී නාලිකාව මගින් මේ මොහොතේ විකාශනය වෙන ධර්මානුශාසනාව අප්‍රමාණවත් ගෞරවයකින් ශ්‍රද්ධාවකින් ශ්‍රවණය කරන්නට සූදානම් වී සිටින වාසනාවන්ත පින්වත්නි, අද ඔබට මේ වටිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ ගිලන් විවේක බෞද්ධ රෝහලටත්, දම්සිසිල යුටේප් රූපවාහිනී නාලිකාවටත් බොහෝ සෙයින් ආධාර උපකාර කරමින් තමන්ගේ ජීවිතේ ධර්මානුකූල ප්‍රතිපත්තීන්ට අනුව සකස් කරගෙන බොහෝම සතුටින් තුනුරුවන් පිළිබඳව අප්‍රමාණවත් ශ්‍රද්ධාවකින් ගෞරවයකින් කටයුතු කරන පුණ්‍යවන්ත පිරිසක් නිසා. විශේෂයෙන්ම ඒ තමයි ඕස්ට්‍රේලියාවේ වාසය කරමින් සේවය කරන පින්වන්ත ධනංජය අයියත්, ඒවාගේම නිර්මාණී මුතුගල අක්කත්, එවගේම ඒ දෙප විශේෂයෙන්ම ධනංජය අයියාගේ වැඩිමහල් සොහිවුරාණන් වන පින්වන්ත ධනුස්ක අයියත් කියන මේ පවුල්වල පුණ්‍යවන්ත පිරිස නිසා. විශේෂයෙන්ම අද මේ ධර්මානුශාසනාවෙන් බලාපොරොත්තු වෙනවා ධනංජය අයියාගේ නිර්මාණී මුතුගල පින්වන්ත අක්කගේත්, එවගේම ධනුස්ක අයියාගේත් දෙපාර්ශ්වයේම ආදරණීය දෙමව්පියවරුන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන්නත්, අභාවයට පත්වන්නට යෙදුණු පවුල්වල සියලු සෑම දෙනාටම පින් අනුමෝදන් කරන්නත්, අද මේ විකාශනය වෙන උතුම් වූ ධර්මදේශනාවෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ධනංජය අයියත්, නිර්මාණ මුතුගල අක්කත් අපිට හඳුනා ගැනීමට ලැබෙන්නේ විශේෂයෙන්ම ලංකාවේ වාසය කරන තමන්ගේ වැඩිමහල් සොහයුරාණන් වන පින්වන්ත ධනුස්ක අයියා නිසා. අයියයි මල්ලි එකතු වෙලා, එවගේම ලේලිත් එකතු වෙලා ගිලන් විවේක බෞද්ධ රෝහලේ දිනුවට, එවාගේම දම්සිසිල යුටේප් රූපවාහිනී නාලිකාවේ දිනුවට පුංචි කාලයක් තුල මහා කුසලානිසංස ගෙන දෙන පින්කම් සමුදායකට තරුණ වයසේ සහෝදර සහෝදරියන් හැටියට
බොහෝමත්ම සමගි සම්පන්න වෙලා එකමුතු වෙලා කටයුතු කරපු පුණ්‍යවන්ත පිරිසක් හැටියට අපි ඔබව හඳුන්වා දෙීමට කැමැතියි විශේෂයෙන්ම ඔබ හැමදෙනාම මේ වෙලාවේදී ඉතාමත්ම වටිනවා තමන් කරන ලද පින් කුසල් සිහිපත් කරලා අම්මා තාත්තලාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කෙරේ අපි දන්නවනේ පින්වත්නි ජීවිතේක අපි ගොඩාක් වෙලාවට සිහි කරන්නේ නරක දේවල්නේ බලන්න අපේ හිත කොච්චරම නරකයිද කියලා කිව්වොත් කොච්චර පවට බරයිද කියලා කිව්වොත් අවුරුදු මීට අවුරුදු 30කට එහා පැත්තේදී අපිට කවුරු හරි කෙනෙක් ගැහුවා නම් අපිට කවුරු හරි කෙනෙක් බැන්නා නම් අපට කවුරු හරි කෙනෙක් නින්දාවක් කරා නම් අපහාසයක් කරා නම් අවුරුදු 30ක් ගියත් අපේ යටි හිතේ අපිට බැනපු චෝදනා කරපු අපහාස කරපු නින්දා කරපු මිනිස්යාගේ රූපය නම ගම තැන නේද අපේ හිතේ තියෙනවනේ අපි අවුරුදු 30කට පස්සෙත් කියනවා අර මිනිස්යා අහවල් තැනේදී මට බැන්නා මං ওই මිනිස්යාගෙන් කවදා හරි දවසක පලි ගන්නවා හැබැයි ඒ යටි හිතේ නරක දේ තැම්පත් වෙන විදිය හැබැයි දනංජයයි නිර්මාණයක්ේ දනස්කයේ ධර්මානුශාසනය ශ්‍රවණය කරන අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන් නම් අවුරුදු 30කට එහා පැත්තේ අපි කරපු කුසල කර්මයේ ඒ විදිහට සිහි කරන්න පුළුවන් නම් අපි කරපු පිනක් අපි කරපු හොඳ දෙයක් අපිට එහෙම හිතන්න පුළුවන් නම් මතකයට ගන්න පුළුවන් නම් සහියට නැවත නැවත ගන්න පුළුවන් නම් මතක් කරන්න පුළුවන් නම් අපි කොච්චර වාසනාවන්තද අපි එතරම් වාසනාවන්ත නැහැ ඇයි වාසනාවන්ත නැත්තේ සමාජයේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් කතෝලික අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ අකුසලයේ පුළුවන් තරම් සිහිපත් කරන්න අපට වෙච්ච අලාභය අපට වෙච්ච අනතුරු විපාකය නැවත නැවත සිහිපත් කරලා අපිට අනතුරක් කරපු මිනිස්සයාට අපි කොයි වෙලාවෙද පහර දෙන්නේ කියලා බලන්න තමයි අපි හැම වෙලාවකම අපේ සිත සූදානම් වෙලයි එවැනි හිතක් එක්ක අද අපේ සූදානම අපි කරපු කුසල කර්ම මොනවද කියලා චුට්ටක් හිතලා බලන්න මේ චූටි කාලය තුල දනංජය අයියා නිර්මාණි අක්ක දනුස්ක අයියා කියන මේ පවුලේ පුණ්‍යවන්ත පිරිස තමන්ගේ ආදරණීය දෙමව්පියවරුත් එක්ක අනෙකුත් සහෝදර සහෝදරයන් එක්ක අපි දුකසේ හදාගෙන යන මෙලස්සන කඳු මුදුනක් මත නිර්මාණය වෙන ලෝක බෞද්ධ ජනතාවටම පිහිටවන අසරණ මිනිසුන්ට පිහිටවන මහා පුණ්‍ය ආයතනයකට ඔබ උදව් කළා විශේෂයෙන්ම අපිට මතකයි මේ පුණ්‍ය කටයුතු සිද්ධ කරන අතරතුරේදී ඔබ කරන ලද පින් කුසල් බලන්න ගිලන් විවේක බෞද්ධ රෝහලේ සුදු බෝධින් වහන්සේ වන්දනා කරන්න යන ප්‍රධාන පිය ගැට පෙළ අයයි මල්ලි එකතු වෙලා ලස්සනට අපිට හදලා දුන්නා. ඒ වගේම තමයි ගිලන් විවේක බෞද්ධ රෝහලේ විශ්ව ගම්මානයේ නිර්මාණය වෙන ආධ්‍යාත්මික පරිසරයේ නිර්මාණය වෙන භාවනා කුටි හදන ඉඩම මිලදී ගන්න අම්මා වෙනුවෙන් අපච්චි වෙනුවෙන් මේ හැමෝම එකතු වෙලා
අපිට සුවිශේෂී ධන පරිත්‍යාගයම් සිද්ධ කරන්න යෙදුණා. ඒව නැවත නැවත සිහි කිරීම වටිනවා. ඒ වගේම තමයි සම්බුද්ධ ශාසනයේ කෙනෙකුට චෛත්‍යයක් හදන්න ලැබෙන්නේ පුංචි චෛත්‍යයක් හරි. තමන්ගේ නමින් බුදුසසුනට පූජා කරන්න නිර්මාණය කරන්න ලැබෙන්නේ කීයෙන්නම් කී දෙනෙකුටද? ඒ අතර ගණ්ඨාකාර, ඝටාකාර, බුබුලාකාර, ආමලකාකාර කියන චෛත්‍ය අතරින් බොහෝම ලස්සන චෛත්‍යයක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නිර්මාණය කරන්න සම්පූර්ණ දායකත්වය ධනංජය අයියත් නිර්මාණයක්වත් ගන්නට යෙදුණා. මේ මහා විශ්වයේ අප්‍රමාණවත් දිව්‍යවරු පින්වන්ත අයියේ ඔබ නමින් ලස්සන දිව්‍ය මණ්ඩප හදාවේ. ඒ සෑය තනන්නෙම ධාර්මිකව හරිහම්බ කරගත්ත මුදල් වියදම් කරලා. ඒ වගේම ගිලන් විවේක බෞද්ධ රෝහලේ ඒ නිර්මාණය වෙන චෛත්‍ය රාජන් වහන්සේ ගර්භය තුල අනාගතයේ බලාපොරොත්තු වෙනවා ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනුරුවක් නිර්මාණය කරලා ඒ ගර්භය තුල තැන්පත් කරන්න. ඒ වගේම අනාගතයේ බලාපොරොත්තු වෙනවා තමන් හදනේ ලස්සන සෑයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පාන ලස්සන ප්‍රතිමාවක් නිර්මාණය කරලා ඒ සෑයේ තැන්පත් කරන්න. බලන්න පින් කරන මිනිසුන්ගේ, කුසල් කරන මිනිසුන්ගේ සිතුවිලි. මිනිසෙක් වුණාම අපිට පුළුවන් වෙන්න ඕනි අතීතයේ අපි කරපු හොඳ දේවල් සිහි කරන්න. වර්තමානයේ අපි කරන, අපි ජීවත් වෙන හොඳ විදිහවල් සිහි කරන්න. ඒ වගේම අනාගතයේ අපි ජීවත් වෙලා හිටියොත් අපි කරන කුසල කර්ම, අපි කරන්න බලාපොරොත්තු වෙන හොඳ දේවල් අපට සිතන්න, සැලසුම් කරන්න පුළුවන් වෙන්න ඕනි. ලෝක මිනිස්සු එහෙම නෙවෙයි. මම හෙට අර මිනිස්යාට ගහනවා, මම අර හෙට අර මිනිස්යාව මරනවා, අපි ඔහොමනේ සැලසුම් හදන්නේ නේද? අපේ හිතේ එහෙමනේ. මම ඔබට ධර්මදේශනාව ආරම්භ කරනකොටම මතක් කරානේ මේ සිත අකුසලයට බර වැඩි කියලා. අකුසලයට බර වැඩි. ඒ හින්දා උඩුගම් බලා පීනීමක් අපේ හිතත් එක්ක කරන්න ඕනේ. ඊළඟට ධනංජය අයියත් නිර්මාණියක්වත් ධනුස්ක අයියත් එකතු වෙලා කරන මහා පින්කම්වල තවත් ලස්සන පින්කමක් තමයි ගිලන් විවේක බෞද්ධ රෝහලේ දම්සිසල YouTube රූපවාහිනී නාලිකාව හරහා සජීවී ධර්මදේශනා, පටිගත කරන ලද ධර්මදේශනා ගණනාවක් විකාශනය කරන්නට යෙදුණා. සංගීත ප්‍රසංගයකට දක්වන දායකත්වය තුල මිනිසුන්ගේ රාගය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය නේද? රණ්ඩු සරුවල් ඇති කරගෙන මේ වගේ දේවල් වර්ධනය වෙන්නේ. හැබැයි තථාගත බුදුහාමුදුරුවන් දේශනා කරපු ධර්මයක් තව කෙනෙකුට අහන්න, බලන්න, කියවන්න දායකත්වයක් දෙනකොට රාගයේ මිනිසුන්ගේ හිතවලින් නැති වෙලා යනවා. බණක් අහනකොට රාගය ඇවිස්සෙන්නේ නැහැ. දේශය නැති වෙලා යනවා. මෝහය නැති වෙලා යනවා. තරහව නැති වෙලා ගිහිල්ලා, ක්‍රෝධය නැති වෙලා ගිහිල්ලා මිනිසුන්ට හිත පිට පහළ වෙනවා. අපි තව කෙනෙකුට කරදරයක් කරන්න හොඳ නැහැ. අපි කෙනෙකුට විපතක් අනතුරක් කරන්න හොඳ නැහැ කියලා හිත පහළ වෙනවා. එනිසා මේ මහා විශ්වයට තරුණ පිරිසක් ඇටියට ඔබ
අපේ දම්සසිල YouTube රූපවාහිනී නාලිකාව හරහා නිතර නිතර ධර්ම ප්‍රචාරණයට දායකත්වයේ ලබා දෙනවා. ඔබ ගැන ඔබට සතුටුයි. ඔබ හෙට මැරුණත් කමක් නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන් ඇයි? ඔබ ජීවත් වෙන තප්පරේ ඔබ කුසල් කරගෙන පිං කරගෙන තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ගොඩනගාගෙන ජීවත් වෙන කෙනෙක්. ඔබ කොයි තැනක ඉපදුණත් ඔබට සංසාරයේ දුකක් හිමි වෙන්නේ නැහැ. දුකක් හිමි වෙන්නේ නැහැ. ඊළඟට තමයි ධනංජය අයියාට ලොකු හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තමයි දහම් කරුණු ස්වාමින් වහන්සේ නමක් වගේම තේරුම් අරගෙන අනිත් අයට කියලා දීමේ හැකියාවක් හොඳට ප්‍රගුණ කරපු බවක් මට පහුගිය දවසක දැනගන්න ලැබුණා. ඒ තමයි 2022 අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා ගිලන් විවේක බෞද්ධ රෝහලේ දම්සිසල YouTube රූපවාහිනී නාලිකාවෙන් දම්සිසල නමින් දහම් සංගරාවක් මාස 3කට සැරයක් සකස් කරන්න. එලි දක්වන්න. මේ සඳහා මම දනන්දේ අයියට යෝජනා කර අපේ අයියේ මේ දහම් සංගරාවට මාස 3කට සැරයක් අපිට ලිපියක් යොමු කරන්න කියලා. ඒ තෝරගත්තු ලිපි පෙළේ හැම ලිපියක්ම තථාගත බුදුහාමුදුරුවන්ගේ ගැඹුරු දහම් කාරණාවක් අරගෙන ඉතාමත්ම සරලව ඒව සකස් කරලා නිමාඩු දවසට ඒ දහම් ලිපිය සකස් කරලා නිර්මාණය කරලා අපිට එවනවා WhatsApp හරහා. එතකොට බලන්න ඒ හැකියාවත් ප්‍රගුණ කරගත්තු හොඳ කෙනෙක්. ඒ වගේම අද මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන මොහොතේ මේ බුද්ධ ශාසනයේ තවත් අති දුර්ලභ පින්කමකට දායකත්වයේ බාරගත්තා. ගිලන් විවේක බෞද්ධ රෝහලේ ප්‍රධාන ධාතු කරඬු 10ක් අභ්‍යන්තරයේ තැන්පත් කරන සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන ඒ මහා ධාතු මන්දිරයේ තනන්න සුවිශේෂී කොටස් සමුදායකට අයියලා මල්ලිලා නෑනලලා මේ හැමෝම එකතු වුණා අම්මා තාත්තලා නංගිලත් එක්ක. ඉතින් ඒ නිසා ඒ වගේ උදාර පින්කම්, ඒ නිසා මම හිතන්නේ පින්වන්ත ධනුස්කයියත් තවත් උදාර පින්කමක් අපේ නිර්මාණය වෙන කැටපත් පවුර සඳහා සුවිශේෂී ධනයම් පරිත්‍යාග කරමින් අපිට හැමදාම ආශිර්වාද කරන අය. නිසා ඔබ කළ පින්කම් පින් පොතක ලියනවා නම් පින් පොත් ගණනාවක් පිරෙන්න අයියේ. ඔබ හැමෝම එකතු වෙලා ලස්සන පින්කම් කරනවා. මේ උදාර පින්කම් මෙලව පරලව දෙලව ජීවිතයේ සැනසිල්ල පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. අද මා ඔබට තෝරගන්නට යෙදුන ගාථා රත්නය ඉතාමත්ම වැදගත්. අපේ ජීවිතේ පුරුදු කරනවනේ දානය. මා මේ මුලින් සඳහන් කරපු හැම දෙයකම හැම කාරණාවකම ඔබ සම්පූර්ණ කළ තින දාන පාරමිතා. තථාගත බුදුහාඳුරෝ දේශනා කරනවා යම්කිසි පුද්ගලයෙක් දන් දෙනවා නම් තමන් දන් දෙන්න සම්පූර්ණ කරගත යුතු ලක්ෂණ කීපයක් පිළිබඳව. එහෙම තමන් සම්පූර්ණ වෙලා තමන් සකස් වෙලා දෙන දාණය මහත්ඵලයි මහානිසංසයයි කියලා කියනවා. දන් දෙන්න පුළුවන් ඕනම කෙනෙකුට.
හැබැයි අතෑරලා දන් දෙන්න අතින් අතාරිනවත් එක්කම සිතිනුත් අත්තරලා දන් දෙනවයි කියන එක ආසාව තණ්හාව බලාපොරොත්තු රහිතව දන් දෙනවයි කියන එක හැමෝටම කරන්න බෑනේ තථාගතයන් වහන්සේ මතක් කරනවා යෝ සීලවා සීලවන්තේසු දදාති දාන යම් කිසි කෙනෙක් සිල්වත්ව ඉඳගෙන සිල්වතුන්ට දන් දෙන්න ඕනි එතකොට ඔබ ආමිස ගණයට වැටෙන මිල මුදල් වේවා වස්තු සම්පත් වේවා යාහන යාන වාහන වේවා ඉඩ කඩම් වේවා පිරිකර වර්ග වේවා මේ වගේ ඕනම දෙයක් ඔබ තව කෙනෙකුට දන් දෙනවා නම් ඔබ තව කෙනෙකුට පූජා කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ දෙන දානෙහි ආනිසංස මහත්ඵල මහානිසංස කරගන්න සීලවන්ත වෙඳීම වැදගත් ඔබ හොඳට පන්සිල් රකින්න කෙනෙක් නම් ඔබ හොඳට අටසිල් ලකින්න කෙනෙක් නම් ඔබ හොඳට දසසිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනෙක් නම් ඔබට කවදාකවත් එහෙම ඉඳගෙන ඔබ යාචකයෙකුට යමක් දුන්නත් ඔබට සංසාර ගමනේ සිතු පැතු සම්පත් ලැබෙනවා ඒ නිසා දන් දෙන්න හැබැයි ඔබ සමාදන් වුණු සීලේ හිත පිහිටවාගෙන ඊළඟට ඉතාමත්ම වැදගත් සීලවන්ත ගුණවන්ත පිරිසකට දන් දීම. තථාගත බුදුහාඳුරෝ දේශනා කරනවනේ යස්ස පසේදති තස්ස දාතබ්බම්. යම් තැනකට අපේ හිත පහදිනවද අන්න එතෙන්ට දන් දීම වැදගත්. ඔබේ හිත පැහැදිලා තියෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි. ඔබේ හිත පැහැදිලා තියෙන ධර්ම රත්නිය කෙරෙහි. ඔබේ හිත පැහැදිලා තියෙන මහා සංඝ රත්නිය නිසා අඳුනන්නේවත් නැතුව ඔබ මේ ලස්සන ආධ්‍යාත්මික පරිසරය ලෝක බෞද්ධ ජනතාවටම පිහිට වෙන මේ ගිලන් විවේක බෞද්ධ රෝහලට හදා ගන්න ඔබ අපිට උදව් කරනවා. ඒ නිසා තථාගත බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදුණු නිසා ශ්‍රද්ධාව ඇති කරගත්ත නිසා ඔබ මේ සියලු උපකාර කරනවා. දෙවෙනි කාරණාව තමයි ධම්මේන ලද්දම් ඔබ සීලවන්ත ඉඳගෙන සිල්වන්ත පිරිසකට දන් දෙනකොට හැබැයි ඔබේ දන් දෙන දේ සකස් වෙලා තියෙන්න ඕනි ධම්මේන ලද්දම් ධාර්මිකව හරි හම්බ කරගත් දෙයක් වෙන්න ඕනි සත්තු මරලා හම්බ කරගත් ධනේ නම් අනුන්ගේ දෙයක් හොරකම් කරලා ඔබ ලබාගත් දෙයක් නම් කාම මිත්‍යාචාරයේ ඉදිලා උපයාගත්තු දෙයක් නම් බොරු කියලා අනුන් රවට්ටලා මුලාවටපත් කරලා ඔබගත්තු මුදලකින් නම් ඔබ දන් දීලා තියෙන්නේ මත්ද්‍රව්‍ය මත් වතුර වස විස වෙළඳාම් සත්ත්ව වෙළඳාම් වලින් උපයාගත්ත ධනයකින් නම් ඔබ දන් දීලා තියෙන්නේ ඔබට මහත්ඵල මහානිසංස විදියට සංසාර ගමනේ අනුසස් ලබන්න බෑ ආනිසංස ලැබෙනවා හිත පහදවගෙන දුන්නොත් ඒකේ ආනිසංසයක් ලැබෙනවා හැබැයි එය මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ ඒ නිසා පින්වත්නි දුවේ පුතේ අම්මේ තාත්තේ අයියා අක්කේ අපි දන් දෙනකොට ඒ දන් දෙන දෙහේ ධාර්මිකව දහඩිය මහන්සි වෙලා දුකසේ උපයාගත් දේ දන් දීම ජීවිතේ හරීම වටිනවා ඊළඟ තථාගත බුදුහාඳුරු දේශනා කරන ඊළඟට ඇති කරගත යුතු ගුණධර්මය තමයි සුපසන්න චිත්තෝ අපි කෝටි ගානක් දන් දුන්නත් වැඩක් නැහැ හිතේ පැහැදීම නැත්තම් හිතේ සතුට නැත්තම් අපි හැමදේම කරන්නේ හිතේ සතුටින් නම් දන් දෙන දේත් අපි කරන්න ඕනේ හිතේම සතුටින් මට හරි පුදුමයි දනංජය අයියාත් නිර්මාණි අක්කගේත් දනුස්ක අයියාගේත් හිත යම පූජා කරලා ආපෝ මොනවා හරි දෙයක් දැක්කොත් පොඩි හාමුදුරුවනේ මට මේ දෙයටත් දායක වෙන්න ආසයි තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව තියෙන කෙනා නැවත නැවත පින්කම් කරනවා
සමහර අයගේ ජීවිතේ එක පින්කමක් කරලා අතහැරලා දානවා. අනේ මං දැන් එතෙන්ට ආ එකපාරක් උදව් කරානේ. ආයෙත් උදව් කරන්න ඕනේ. මං එක අටපිරිකර පූජා කරන්නේ ආයෙ මොකද අටපිරිකර පූජා කරන්නේ. නමුත් ශ්‍රද්ධාව තියෙන කෙනා පැහැදීම තියෙන කෙනා වැඩක් නිමාවට පත් වෙනකම් තමන්ගේ උත්සාහය අතාරින්නේ. එනිසා මම හිතනවා ධනංජය අයියා නිර්මාණි අක්කා ධනුස්ක අයියා කියලා කියන්නේ නැවත නැවත මේ බුදු සසුනේ දිනුවට පින්කම් කරන අය. තථාගත බුදුහාඳෝ දේශනා කරන්නේ ඒකයි දන් දෙන්නේ කිව්වා පැහැදුණු සිතකින් යුක්තව. ඊළඟ තථාගත බුදුහාඳුරු මේ ගාථා රත්නේ දේශනා කරනවා අபிසද්ද හං කම්ම පලං උලාරං. අපි දන් දෙන්න ඕනේ කර්මය හා කර්මඵලයේ විශ්වාස කරගෙන. කර්මය හා කර්මඵලය කියලා කියන්නේ අපි මේ වගේ දෙයක් කළොත්, අපි හොඳ දෙයක් කරොත්, අපි පිනක් කරොත්, කුසලයක් කරොත් සංසාර ගමනේ නිවන් දකින්නකම් අපිට ඒකට හොඳ විපාකයක් දෙනවා. මේ ජීවිතේ අපිට හැම දෙෙම ලැබිලා තියෙන්නේ පෙර සංසාරේ කරගත්ත කුසල කර්ම නිසානේ, පින් නිසා. බලන්නකෝ එදිනදා ජීවිතේ කන්න බොන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා. වෙස්සන්තර ආත්මභාවයේදී පමණක් නෙවෙයි වෙස්සන්තර රජුරුව කියලා කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේනේ සංසාර ගමනේ දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාව වශයෙන් ත්‍රිවිධාකාරයකින් මේ දාන පාරමිතාව සම්පූර්ණත්වයට පත් කළා. තමන් සතු සම්පත් දන් දුන්නා. තමන්ගේ ශරීර අවයව දන් දුන්නා. සමහර ආත්ම භාවවලදී තමන් වහන්සේගේ මුළු ජීවිතේම දන් දුන්නා. එනිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව ආත්ම භාවයේදී උන්වහන්සේ විදිහට දාන පාරමිතාව සම්පූර්ණ කළා. ඒ හින්දා තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දන් දෙන්න පුළුවන් නම් පුද්ගලයෙකුට ඔන්න ඔය ගුණ ධර්ම දීනු කරගෙන අන්න ඒ දානයේ හියානිසංස මහත්ඵල මහානිසංස වෙනවා. ඔබ හැම දිනාටම මේ කාරණා ජීවිතේට සකස් කරගන්නට ධානයක් දෙනකොට මේ කරුණු හොඳට මතක තියාගෙන සලසුම් සහගතව දන් දෙන්න සිත් පහළ වේවා. නැවත මතකයට ගන්න සීලවන්තව ඉඳගෙන දන් දෙන්න ඕනි. ඒ වාගේම සීලවන්ත පිරිසකට දන් දීම වැදගත්. ඊළඟට ධාර්මික උපයාසපයාගත් දේවල් අපි දන් දෙන්න ඕනි. ඊළඟට තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිතේ ශ්‍රද්ධාවෙන් සිතේ පැහැදීමෙන් දන් දෙන්න ඕනි. ඒ වගේම දන් දුන්නහම එහි විපාකයක් අපිට තියෙනවා, එහි ආනිසංසයක් අපිට තියෙනවා කියන කර්මය හා කර්මඵල විශ්වාසයකින් දන් දෙන්න ඕනි. එහෙම දන් දෙන කෙනා සියලු සැප සම්පත් සංසාරේ ගමන ලබන බවත්, ඒ අවසානයේම නිවනට හේතු වෙන බවත් තථාගත බුදුහාඳුරෝ දේශනා කළා. මේ වටිනා ධර්මානුශාසනාව ගෝර සසරෙන් එතරව ලබන අමා මහ නිවන් සුවේ පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ උදාර ධර්මානුශාසනාවෙන් ජනිත වන සියලු කුසලාන සංස ධර්මයන්ගේ බලයෙන්ද, අෂ්ට පරිස්කාරාදිය පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස බලයෙන්ද, ගිලන් විවේක බෞද්ධ රෝහලට මහත් වූ ශ්‍රද්ධාවකින් හදපිරි ගෞරවයකින් මේ තාක්කල සියලු පින්කම් අපි හැමදාම සිහි කරන අපි පින්වන්තයි. ඒ උදාර පිනාද තමන් මේ ලෝකයට හදලා වඩලා පෝෂණය කරලා නිවරදි මාර්ගයේ පෙන්නලා දීලා ඔබේ දිනුව හැමදාම දැකලා
ඔබේ දිනුව පතන දෙපාර්ශයේ මාදරණීය දෙමව්පියවරුන්ට නෑදෑ හිතවතුන්ට අනුමෝදන් වේවා. එය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. සමුජ මාතේ කලන මිතුරා දම් සිසිල දායකත්ව ධර්ම දේශනා සඳහා ඔබට දායක විය හැකි. රටවාසී ලෝකවාසී සැදැහැති ඔබත් ඔබේ දායකත්ව ධර්ම දේශනාව වෙන් කරවා ගන්න. විමසීම් 0.7 2 8 6 351 0.7 6 7 2 0.7 573 0.35 31 2 342 අපගේ දම්සිසිල YouTube නාලිකාව අදම subscribe කරන්න. පින්වත් ඔබට තෙරුවන් සරණයි.